අපි පුළුල් සන්ධානයක් අපේ චින්තනය මත පදනම් වූ සන්ධානයක්. එනිසා අපේ චින්තනයත් එක්ක එකඟ වෙන අය සහ අපේ නිර්ණායක මත එකඟ වෙන අයත් එක්ක අපි සන්ධානගත වෙන්න සූදානම්. අපි විශේෂයෙන්ම ආරාධනා කරලා තියෙනවා ඒ වගේ විවිධ පක්ෂවල එක්සත් ජාතික පක්ෂයටත් කියලා තියෙනවා අපිට සම්බන්ධ කරන්න පුළුවන් සම්බන්ධ කරන්න බැරි කණ්ඩායමින් පා. හැබැයි අපි හිතනවා දැනට ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවය නියෝජනය කරන්නේ සමගි ජන බලවේගය. ඒ නිසා දැනටමත් ඒ සියලු දෙනාම බිම් මට්ටමේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා, සම්බන්ධ වෙමින් පවතිනවා. ඩිස්ත්‍රික්කවල ගොඩක් අය සම්බන්ධ වෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය මං හිතන්නේ ඒ අනිත් අයත් සමගි ජන බලවේගෙත් එක්ක සම්බන්ධ වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපේ එක ඉල්ලීමක් තරයෙන් අපි කරපු ඉල්ලීමක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වයෙන් ඉවත් විය යුතුයි සහ ඒ වගේම ඒ කණ්ඩායමේ අලුත් කණ්ඩායමක අපි සන්ධානගත වෙනවා කියලා. හැබැයි ඔවුන් මං හිතන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායමක් එක්ක සන්ධානගත වෙලා තිබුණා. ඔය කණ්ඩායමත් එක්ක දිගටම කටයුතු කරනවා කියලා තිබුණු නිසා මම හිතන්නේ අපිට එකතු වෙන්න එතන ඉඩ ඒගොල්ලන්ව එකතු කරන්න අපිට ඉඩක් දැක්කේ නැහැ. මොකද ඔක්කොම එකතු කරනවා කියලා අපි ලෑස්ති නැහැ. අපි සන්ධානය, අපි බලවත්ම සන්ධානය. හැබැයි අපි අපේ යම් නිර්ණායක තියෙනවා. එතනින් එහාට අපිට සන්ධානගත වෙන්න සමහර අයත් එක්ක බෑ. ඒ නිසා ඒ සාකච්ඡා නැවතුණා. මම හිතන්නේ වචනයක් මම කියන්න ඕන. රනිල් වික්‍රමසිංහ මහත්මයා පැහැදිලිවම ප්‍රකාශ කරලා තිබ්බා, ඔබ දේශපාලනයෙන් අයින් වෙන තරක් කරන්නේ නැහැ, ජාතික ලයිස්ට් පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. අපි ඒ මත තමයි ඉන්නේ. නමුත් නායකයෙක් අපිට සාකච්ඡා කරන්න අවස්ථාව දෙන්න. ඒ වගේම අපි එතන පැහැදිලිව කිව්වා චෝදනා දූෂිත වූ කාර්යයක් අපිට එක්කව දෙන්න බෑ. මේ මා හිතන්නේ ඒවා මගහරින්න බැරි වෙන නිසා වෙන්න ඇති මේ සාකච්ඡා ඉදිරියට ගියේ. සාකච්ඡා කරේ නැහැ ඉස්සරහට. බල විශ්රායෙන් මොකද වෙන්නේ? සමගි ජන බලවේගී මාලිගම් විදියට සමගි ජන සන්ධානයේ මාලිගම් විදියට පෞගී කර්ම කටයුතු. මම කැමැත්තෙන්ම තමයි කිව්වේ සමගි ජන සන්ධානයේ වැඩි මාලිගම් වලට කරගන්න. ඒ අනුව කවි රශ්මි මැතිතුමාගේ නම් මම්මයි යෝජනා කරේ ඉතුරු මාලිගම් කියන. එතකොටමා සමගි ජන බලවේගී මාලිගම් දොරේ ඉන්නවා. සමගි ජන බලවේගී මාලිගම් දොරේ ඉතිරිව කටයුතු. එතුමා ලේසිම ජොබ් එක අරගෙන අමාරු ජොබ් එක දුන්නා. සන්ධානයක් පාලනය කරන එක අමාරු. මොකද විවිධ මත තියෙන කණ්ඩායම්. ඒ නිසා ඉතින් එතුමා එක පොඩ්ඩක් කිව්ව පොඩි කාලයකට කරන්න කියලා. අපි එකට වැඩ කරන්නේ. අපි ටීම් එකක්. එතුමාගේ නායකත්වයෙන් අපි මේ වැඩේ හරියට කරගෙන යනවා. හැබැයි අපි ඒක හොඳයි මතක් කරපු එක උතුරු නැගෙනහිර පළාත විශේෂයෙන්ම ඒ ජනතාවට වගේම මුළු රටේම ජනතාවට අපි විශේෂ ස්තුතියක් ප්‍රකාශ කරන්න ඕනේ. මොකද බොහෝ ඩිස්ත්‍රික්කවල සදිප් ප්‍රේමදාස මැතිතුමා පළවෙනි දැනට ආවා. ඔවුන් අපි විශ්වාස කළ ඒ ඡන්දෙ දුන්නා විශේෂයෙන්ම උතුරේ ජනතාව වගේම දකුණේ විවිධ ඩිස්ත්‍රික්කවල ජනතාව. ඒක අපි ප්‍රකාශ කරනවා. සුමන්ත්‍රන් මහත්තයා අපේ සංධානය නැහැ. ඒ නිසා අපිට ඒකන මොකද කියන්නේ? එතුමා දෙමළ සංධානය. අපි උතුරු නැගෙනහිර ආසන 20ක් ජයග්‍රහණය කළා. ලංකාවේම ආසන 50ක් ජයග්‍රහණය කළා. මම සංධානයක් විදිහට ලබපු ජයග්‍රහණයක් ලෙස කන්දරනවා.
කලින් වතාවෙත් ඔය ඡන්ද ටික ඔබතුමාලාට ලැබුණා උතුරු පළාතේ මේ සජිත් මහත්තයාට ලැබුණ ඡන්ද ටික දැන් මේ වතාවෙත් ඒ ඡන්ද ටික ලැබුණා දැන් මොකද මේ පාර්ලිමේන්තු මැතිවරණයේ මේ කණ්ඩායම් දෙකට බෙදෙන්න දෙන්නේ ලැබිච්ච සිලින්දරය නියෝජනය කරමින් ඒ පාක්ෂිකයෙන් අහන්න ඒ ක්‍රියාකාරීන් අහන්න මොකද්ද ඔවුන්ගේ නායකයාගේ වුමනාවලා තිබුණේ මම මගේ පැහැදිලි කිරීම දෙක දෙනවා කියලා කිව්වා ඔහුට පුළුවන් වුණා බෙදන්න කැම්පේන් දීමේ පුළුවන් නේද පුළුවන් මුණ එකම දේ තමයි බෙදී. ඔබ දාලා සාරිත් මහත්මයාගේ පරාජය. ඒක පුළුවන් මුණ. හැබැයි දැන් ඔබතුමා පරාජය වුණාට පස්සේ මේ කියන්නේ ඉතපු ජනාධිපති කියන්නේ රණී මහත්තයා ඡන්දෙට කලිනුත් කිව්වා සජිත්ට දෙන ඡන්දය අනුරට දෙනවා වගේ. ඒක ඉතින් ඔක්කොම මට දෙවිය. හැබැයි ඒක දුන්නා නම් එතුම ජනාධිපති ඒ වෙලාවෙත් වේදිකාව වෙන්නේ නෝල්ට කිව්වනේ. මේක මේ මේ වෙනද පැහැදිලි අපේ කතිකාව අපේ වේදිකාව කරනවා. මම තුමාගේ අභිලාෂම නැති අනුර කුමාර නිසානායක මහත්තයාට මේ කඳුර දෙකේ යම් බෙදීමක් තිබුණ නිසා වාසි වුණා. මොරම පේනවා ඉතින් ඒක ජයග්‍රහණයකුත් නෙවෙයි. ඒක පැත්තෙන් බලනකොට මේ ගණන් ඕන කෙනෙකුට ගණිතය දන්න කෙනෙකුට ගණන් අතර බැලුවා. හිතන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මහත්තයාට ඇත්තටම ජයග්‍රහණයක් තිබුණා. ඒකට කියනවා ඩඩමස් කියනකොට ලෝක පැත්තක ඔතන තියෙනවා ජනප්‍රිය ධාරාවේ පැරණි සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සියල්ලම ශ්‍රී විල පක්ෂ පාඩපත් කරා. ඒක එතුමාගේ දක්ෂතාවය. අනුහත විලෝක නෑ එතුමා කියවනේ සාම්ප්‍රදායික දේශපාලන වෙනස් වෙන උන තරුණයෝ ඉල්ලන්නේ අලුත් දේශපාලනය කියලා. විශ්‍රාම ගිහිල්ලා ඒ තරුණයාට ඒක දෙන්න ඕනේ. අපේ පැහැදිලි කිරීමෙන් ඉතාම ගෞරව ඔබට කිව්වා. මේ මෙතන ප්‍රතිපලයේ ඇතුළෙන් මේක විච්ඡේදනය කළා. හරස්කම්ක් කරන් බලන්න. ප්‍රධානම වේදනේ මොකද්ද? සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සියල්ල පැත්තකට දාලා වසර හතරක් පැරණි දේශපාලන පක්ෂ දෙකක් රටේ ජනප්‍රිය දේශපාලන ධනවන්ත දෙකක් වඩපත් වෙනවා. මේක ඇතුළේ තියෙන දේශපාලන පරිදි කියවගෙන. මයි වෘත්ති සගය මම හිතන්නේ අධක්ෂණය කියන්නේ. ඊළඟට මහමැතිවරණයෙන් පස්සේ මෙහෙමයි ජාතික ආණ්ඩුවක් පිහිටවන්න කියලා ඕනේ අපි විපක්ෂයේ ඉන්නකොට ආර්ථික අර්බුදයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගියාට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්තට පස්සේ එම ආණ්ඩුවට අපිට ආරාධනා කරා ඇමතිකම් අරගෙන ආණ්ඩුවට එන්න කියලා. අපිට එහෙම උවමනාවක් තිබුණේ නැහැ. විපක්ෂයේ ඉඳගෙන අපේ කාර්යභාරය ජාතික කාර්යභාරය හරියට කරා. අවශ්‍ය තැන්වල රජයට සහාය දුන්නා. අපි විශ්වාස කරනවා මේ මැතිවර එන මැතිවරණයේදී සදි ප්‍රේමදාස මැතිව අගමැති හැටියටපත් වෙන්න පුළුවන්. අපිට ඒ බෞතරේ ගන්න පුළුවන්. අපේ ඡන්ද පදරමක් තියෙනවා. මේ වෙලාවේදී අනිවාර්යයෙන්ම. අපි අර රනිල් වික්‍රමසිංහ මහත්තයා වැල් පාර්ලිමෙන් අර දරුවා ගෙනල්ලා අන්ඩර් කුමාර නිසානායක මහත්තයාට දරුවා බාර දුන්නා. තාම වැල් පාර්ලිමේ ඉන්නවා කිව්වේ. අපටත් ඕනේ මේ වැල් පාර්ලිමෙන් ගොඩ යන්න. ඔතනින් ඉර වෙන්න නෙවෙයි. ඒ නිසා දරුවා ගොඩ ගන්න අපි මේ වගකීම ජාතික වගකීමක් හැටියට කරනවා. ඒක ජාතික ආණ්ඩුවක් කියලා බා හිතන්නත් පුළුවන් අපේ. හැබැයි අපි ආණ්ඩුවක් හැටියට ඒ කාර්යභාරය ඉටු කරන්නට ජනාධිපතිවරයාට අපි උපරිම සහාය දෙන්න බැඳී සිටිමු. දැන් ඔබතුමාලා අගමැති වෙනවා අනුර කුමාර මහත්තයා ජනාධිපති. එතකොට කෙලින්ම උණු වටයක් ඇතර දෙනවා දරුවා දෙපැත්තට අදින්න වෙනවා. නෑ එහෙම ඕනේ නෑ. අපි මේ රටේ දේශපාලන සංස්කෘතිය
වෙනස් විය යුතුයි. අපි විවිධ පක්ෂල වෙන්න පුළුවන්. ඡන්දවල බැන ගන්න පුළුවන්. අපේ චින්තන වෙනුවෙන් අපිට කතා කරන්න අයිතිය තියෙනවා. හැබැයි ඡන්දේ වුණාට පස්සෙ ඒ චින්තන වලින් අපි එක පොදු තැනකට ඇවිල්ලා රට කොට ගැනීම එකට වැඩ කරන්න පුරු හුරු වෙන්න ඕනේ. අපි ඒක පෞගිය පාර මේ රටේ ආර්ථික අර්බුදය නිර්මාණය වුණාට පස්සෙ අපිට සිද්ධ වුණා අපේ චින්තන වලට විරුද්ධව පෙනීටින ආයත් එක වැඩ කරන්න. හැබැයි රටේ ජාතික අරමුණ කරා. ඒ නිසා මම දකිනවා ජනතා විමුක්ති පෙරමුණ අද හිටපු තැනින් ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. ඔවුන් එදා ප්‍රතික්ෂේප කරපු ඒ චින්තනයෙන් වෙනස් වෙලා පොදු තැනකට ඇවිල්ලා තියෙනවා. IMF එකත් එක්ක යන්න තීරණය කරලා තියෙනවා. එතකොට ඒ වගේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අපි හිටපු ස්ථාවරයට ඇවිල්ලා අද අනුර කුමාර දිසානායක මහත්තයා කටයුතු කරන්නේ. ඒක වෙනසක් නැහැ. එතකොට එතෙන්ට එතුමාට එන්න පුළුවන් නම් අපිට යම් දුරක් ගිහිල්ලා ඒකට වැඩ කරන්න පුළුවන්. මේතර අන්ත එක කාරණා ඉතා නිරවුල්. මේ හැම දෙනාම තවර කරපු ප්‍රධාන කාරණා එන බොටම් ලයින් එක කියලා ගත්තොත් අපි වර්චුවලි විදායක ජනාධිපති ධුරේ ආරම්භයේ 982. මේ අවසාන ජනාධිපතිවරණය මේ ඉවත් නිමා වුණා විතරයි. ඉතිහාසය නැවත ගමන් කළ බලන්න. විදායක ජනාධිපති ධුරේට පාර්ලිමේන්තුවේ අති බහුතර බලය පැමිණිච්ච හැම වෙලාවෙම ඒ පාලකයා ඒ පක්ෂය නිල්ද කොළද නිල් රතුද කියලා වෙනසක් නැහැ. පාර්ලිමේන්තුවේ අසීමිත බලයක් විදායක ජනාධිපති ධුරේත් කියලා කියන දෙක එකතු වීම ඇතුලේ අති විශාල විනාශයක් ලඟා කර දෙන රටක්. දේශපාලන විනාශයක්, සමාජ විනාශයක්, ආර්ථික විනාශයක්. එතැයි ඒ අනතුරු ඇති කරගන්න එපා කියලා කියන එක තමයි රජිත් මන්නබණ්ඩාර මහත්මයාගේ ඉඳලා මේ හැමදාම මම දාන්නේ. ඔබ විශ්වාස කරනවා.